හිතන්නේ රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ ගරු සභාපතිතුමා වගකීමක් දැරිය යුතුයි. ඔහුට තමයි මං හිතන්නේ ආනන්‍ය බලපත්‍රය දීලා තියෙන්නේ. ඔහු වගකීමක් කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේ අපිටත් ආරංචි වුණා සමරක් පළාත්වල මේ ආනයනික බිත්තර ඒ වගේ මං හිතන්නේ වෙනද නාමයක් මකලා දමලා සාමාන්‍ය ගොවිපල බිත්තර විදිහට හසුරවලා වෙනදපොලට එවලා තිනවා. මොකද මේ බිත්තර සීතාගාරවල තියාගන්න ඕනි. සීතාගාරවල තියාගෙන සාමාන්‍ය උෂ්ණත්වයේ තියන්න පුළුවන් උපරිම දවස් දෙකයි. සාමාන්‍යයෙන් බිත්තරයක් දේශීය බිත්තරයක් සාමාන්‍ය උෂ්ණත්ව තත්ත්වයට යටතේ දවස් 15ක් විතර තියාගන්න පුළුවන්. ඒතර වෙනදුන් දන්නේ නැහැ මේවා ආනයන බිත්තරද දේශීය බිත්තරද කියන එක. ආනයන බිත්තරය සාමාන්‍ය උෂ්ණත්වයේ දවස් දෙකක් තිබොත් නරක් වෙනවා. එම නරක් වුණොත් මං හිතන්නේ පාරිභෝගිකයා විශාල පීඩනයක් ලක් වෙනවා. විශේෂයෙන් බිත්තර නරක් වුණොත් ඔවුන් ඇති වෙන ප්‍රශ්න නිසා දේශීය බිත්තර පවා ඔවුන් මං හිතන්නේ පරිභෝජනයෙන් ඈත් වෙයි. විශේෂයෙන් බේකරි හිමියන්ගෙන් අපි ඉල්ලා සිටින මේ අවස්ථාවේ ඔබලා වෙනුවෙන් තමයි මේ ආනයන බිත්තර ගෙනත් තියෙන්නේ. ඒවා ඔබ පරිභෝජනය කරන්න. මොකද මේවා දේශීය වෙළඳපොළට එවන්න එපා. විශේෂයෙන් ගරු ඇමතිතුමාට අපි ඉල්ලා සිටිනවා බේකරි හිමියන් විශාල වශයෙන් දේශීය බිත්තර මිලදී ගන්නවා. ඔවුන්ගේ ගොළුපොළට කියලා වැඩි මිලට ඔවුන් ඒවා ගබඩා කරගෙන වැඩි මිලට අලුවේ කරනවා කියලා අපිට ආරංචි වෙලා තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ජනතාවට බිත්තර දැන් හිඟයක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් ආනයන බිත්තර ආනයන කරන ලද්දේ බේකරි හිමියන්ට විතරයි. ඉතින් ඒ පිළිබඳවත් නැවත සොයා බලන්න. විශේෂයෙන් රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ ගරු සභාපතිතුමාගෙන් මා ඉල්ලා සිටිනවා ඔබගේ වගකීම ඉටුකරන්න. මොකද කුරුළු වුණ වගේ රෝගයක් ආවොත් මේ කර්මාන්තේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. අපනයන වෙළඳපොළ අපිට නැති වෙලා යනවා. ඒ එක්කලම අපිට තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ රෝගේ මිනිසයන්ටත් බෝ වෙනවා. ඒ වුණ සමාජ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් මේ වගේ ආනයන කිරීමේදී ඒ නීති පිළිපදින්න නීතිරි ගරුකරන්න විශේෂයෙන් ගරු සභාපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ අධීක්ෂණය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න කියන එක.